මෙවර ශ්‍රී ලංකාවා බටහිර ඉන්දියාව ගොඩේ උතර පැවැත්වෙන එක්දින හා පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිතය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොදෙව් සහ පන්දුවාර 2020 කණ්ඩායම්වල සුක්කානම හිමිවන්නේ කිරන් පොලාට්ටයි. එමෙන්ම කොදෙව් පන්දුවාර 2020 සංචිතය සඳහා වසර දෙකකට පසු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල්ද කැඳවා තිබෙනවා. මීට අමතරව වසර 9කට පසු වේගපන්දු යවන ක්‍රීඩක ෆිඩෙල් එඩ්වර්ඩ්ස් කොදෙව් සංචිතයට කැඳවන්නට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබෙන බව කැපී පෙනෙනවා. 14 දෙනෙක්ගෙන් යුත් කොදෙව් පන්දුවාර 2020 සංචිතය වන්නේ කිරන් පොලාඩ්, නිකලස් පූනරින්, ෆේබියන් ඇලන්, ඩුවෙන් බ්‍රාවෝ, ෆිඩෙල් එඩ්වර්ඩ්ස්, අන්රේ ෆ්ලිචර්, ක්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, අකිල් හුසේන්, එල්වින් ලුවියස්, ඔබින් මැක්රෝයි, රෝවිමන් පවෙල්, ලෙඩන් සීමන්ස් සහ කෙවින් සින්ක්ලයා. මේ අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියට නම් කළ කොදෙව් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙක් ඇතුළත් කර තිබෙනවා. එම එක්දින සංචිතය වන්නේ කිරන් පොලාඩ්, ෂායි හෝප්, ෆේබියන් ඇලන්, ඩැරන් බ්‍රාවෝ, ජේසන් හෝල්ඩර්, අකිල් හුසේන්, අල්සාරි ජෝසප්, එවින් ලුවියස්, කයිල් මේයර්ස්, ජේසන් මොහමඩ්, නිකලස් පූනරින්, රෝමාරියෝ ජේසබ් සහ කෙවින් සින්ක්ලයා මේ අතර වෙනවා. මේ අතර ශ්‍රී ලංකා පන්දුවාර 2020 නායක දසුන් ශානක මුහුණදී සිටින වීසා ගැටලුව හේතුවෙන් බටහිර ඉන්දියා කොදෙව්වන් සමග පැවැත්වෙන පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලියේ තරඟ කිහිපයක් මගහැරීමේ අවදානමකට මුහුණදී සිටිනවා. ශානක තවමත් මෙරට රැඳී සිටින අතර ඔහුට කොදෙව් දේශය බලා පිටත් වී යාමට ඇමරිකාවේ සිට අතරමැදි වීසා තවමත් ලැබී නැහැ. එම ගැටලුව निराකරණය කර ශානකට වීසා ලැබුණත් කොදෙව් දේශයේ ලැබෙන නිරෝධායන නීතියට අනුව විදේශ රටක සිට පැමිණෙන්නන්ට දින 3ක කාලයක් නිරෝධායන සඳහා යොමු වීම අනිවාර්ය වෙනවා. මේ හේතුවෙන් බොහෝ දුරට පන්දුවාර 2020 තරගාවලියේ මුල් තරඟ කීපෙම මගහැරෙනු ඇතැයි වාර්තා වෙනවා. එසේ වුවහොත් පන්දුවාර 2020 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ටෙස් සහ එක්දින නායක දිමුත් කරුණාරත්නට ලබා දීම කෙරෙහිත් කණ්ඩායමේ කළමනාකාරීත්වයේ අවධානය යොමු තිබෙනවා. කෙසේ වෙතත් දිමුත් තවමත් ජාත්‍යන්තර පන්දුවාර 2020 තරගයක් ක්‍රීඩා කර නොමැතිවීමත් කැපී පෙනෙනවා. ඉතින් ඔයාලටත් මේ වගේ උණුසුම් ගොසිප්ස් වගේම ක්‍රිකට් පිළිබඳ හරිම තොරතුරු ඉක්මනටම දැනගන්න අපේ YouTube නාලිකාව අදම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම් වෙනකන් ඔයාලට සුබ දවසක්.